යම් කිසි දෙයක උපකරණයක යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය මුලින්ම කියන්නට පුළුවන් කාට දෙයයි නාස්තිවාදයගෙන් නැසූ විට ඔහු පිළිතුරු දෙයි නිෂ්පාදක මැවුම්කරු සොයාගත් තැනැත්තා යනාදි වශයෙන්. මේ ලබා දුන්න පිළිතුර මගේ මතකේ පසෙක තබාගෙන ඔහුට සනාත කළා, ඔබ අද දවසේ දැනගත්ත දේ අවුරුදු 50කට අවුරුදු 100කට කලින් දැනගත්ත දේ අවුරුදු 1400කට කලින් කුරාණයේ සඳහන් වූ බව. එම නිසා එම තොරතුරු සැපයූ ප්‍රථම පුජ්‍යලයා ඔබ නොවේ. එම තොරතුරු මිනිසුන් විසින් දැනගනු ලැබුවේ කුරාණයේ සඳහන් වීමෙන්. ඉතින් කුරාණයේ ලේඛකයා කවුද? පිළිතුර නම් මැවුම්කරු නිෂ්පාදක සොයාගත් තැනැත්තා යන්නයි. කරුණාකරලා මම යලිත් ඔබේ ප්‍රශ්නෙට එනවා. මට එක කරුණක් පැහැදිලි කරගන්න පුළුවන්ද? ඔබේ ප්‍රශ්නෙට පිළිතුර දෙන්න හදන්නේ. සහෝදරිය සඳහන් කළා බුදුහාමුදුරුවෝ අනුව ගැන සඳහන් කළත් තමන් දෙවියෙක් බව සඳහන් කළේ නැහැ කියලා. ඔව් මම දන්නවා. මම බෞද්ධ ග්‍රන්ථ කියවා තිබෙනවා. මම ධම්මපදයේ කියවා තිබෙනවා. බුදුන් වහන්සේ කවදාවත් තමන් දෙවියන් බව කිව්වේ නැහැ. දෙවියන් පිළිබඳ සංකල්පය ගැන කිසිවක් සඳහන් කළේ නැහැ. සමහර බෞද්ධ විද්වතුන් පවසන්නේ බුදුන් වහන්සේ නාස්තික දෘෂ්ටිකයෙක් බවයි. තමන් දෙවියන් නැයි සඳහන් කළෙත් නැහැ, දෙවියෙක් නැtei කියා සඳහන් කළෙත් නැහැ. ඒට හේතුව තමයි සර්වේශ්වරවාදය පවතින ලෝකයේ Hindu දර්ශනයට අනුව මගේ පුතා ෆාරික් පැවසුවා සේම හැමදේම දෙවියන්. බුදුන් වහන්සේ ඇත්තෙන්ම දෙවියන් ගැන කිසි දෙයක් සඳහන් කළේ නැහැ. දෙවියෙක් සිටී කියා හෝ දෙවියෙක් නැtei කියා පැවසුවේ නැහැ. නිශ්ශබ්දව හිටියා. අන්නේ හේතුව නිසා මම කුරාණයේ ආධාරයෙන් තර්කානුකූලව උගත් විද්‍යානුකූල මිනිස්සුන්ට කුරාණය මැවුම් කරුගෙන් ලැබුණු දෙයක් බව සනාත කිරීමට උත්සාහ කරනවා. මම කියන්නේ නැහැ මුහම්මද් තුමා දෙවියන් බව. කුරාණය ඔහුගේ නිර්මාණයක් කියලා කිසිදාක ඔහු සඳහන් කළේ නැහැ. මුහම්මද් තුමා අල්ලාගේ දූතයයි. නමුත් මේ පොත කිසිදු මිනිසෙකුට ලියන්නට බෑ. ඉතින් මම නූතන විද්‍යාව හා තාක්ෂණය ආධාරයෙන් උත්සාහ කරන්නේ මෙම කුරාණය කුරාණයේ ප්‍රකාශකයාගේ, මැවුම්කරුගේ, නිර්මාණකරුගේ, නිෂ්පාදකයාගේ, සොයාගත් කෙනාගේ, මෙම විශ්වය ග්‍රහවස්තුන් මිනිසුන් සතුන් සියලුම සජීවීදෑ තැනූ කෙනාගේ වදන් බව සනාත කිරීමටයි. මේ සියල්ලම අරාබියෙන් එක වචනයක ගැබ්බෙනවා. ඒ තමයි අල්ලා, අපගේ දෙවියන්. පිළිතුර සැපයුවා. මට තව එක කරුණක් පැහැදිලි කරගන්න පුළුවන්ද? සාමාන්‍ය නික්ප්‍රශ්නයකට අවස්ථාව දුන්නත් ඔබට දෙවන අවස්ථාවක් දෙනවා. පැහැදිලි කර ගැනීමක් විතරයි. ඔබ දෙවියන්ව සනාථ කරන්නට කුරාණය ආධාර කරගන්න ආකාරයට කිසිදු ධාර්මික ග්‍රන්ථයක ආධාරයෙන් තොරව අත්දැකීමෙන් එක කරන්න බැරිද? ඒ කියන්නේ විද්‍යාවෙන් වගේ? සහෝදරිය, ඇත්තෙන්ම අපි කුමක් භාවිතා කළත් කුරාණයෙන් එපිට දෙවියන්ට නිර්වචනයක් සොයාගන්නට බැහැ. ඔබ විසින් එවැනි නිර්වචනයක් ඉදිරිපත් කළත් අපි වෙනත් නිර්වචන යොදාගත්තත් ඒවා අසම්පූර්ණයි. ඒවයින් ඔහුව දෙවියන්නයි පිළිගැනීමට මගේ තර්කානුකූල මනස සෑහීමකට පත්වන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ඔබ බයිබලයේ කියවුවොත් ක්‍රිස්තියානි ධර්මග්‍රන්ථවල පැහැදිලි. නමුත් ක්‍රිස්තියානි දේවස්ථානවලට අනුව ජේසුස් වහන්සේ දෙවියන් ලෙස සලකනවා. ඒත් ඔහු කිසිදාක දේවත්වය ප්‍රකාශ කර නැහැ. මම දැන් ප්‍රකාශ කරන්න කැමති කවුරුන් හෝ කෙනෙක් ඉදිරිපත් වී සම්පූර්ණ බයිබලයෙන් ජේසුස් වහන්සේ සඳහන් කර ඇති තමන් දෙවියන් හෝ තමාව නමදින්නේ සඳහන් එක් පැහැදිලි ප්‍රකාශයක් ඉදිරිපත් කළොත් මම ડોક્ટર ජාගිර් නායි ක්‍රිස්තියානි ආගම වැළඳගන්න ලෑස්ති. මම අනෙකුත් මුස්ලිම් වරුන් වෙනුවෙන් කතා කරන්නේ නැහැ. මම විවිධ ආගම් හදාරන්නේ. අපි දන්නා තරමින් අපි සැබවින්ම මුස්ලිම් වරුන් වශයෙන් ජේසුස් වහන්සේ පිළිබඳ විශ්වාස කිරීම ආගමේ කොටසක් කළ එකම ක්‍රිස්තියානි නොවන දහම ඉස්ලාම් දහම පමණයි. අපි විශ්වාස කරනවා ඔහු දෙවියන්ගේ විශේෂතු දේවදූතෙක් කියලා. අපි ඔහු මසීහයයි පිළිගන්නවා. ඒ ක්‍රිස්තුස් වහන්සේ නමින් පරිවර්තනය වී තිබෙනවා. අපි විශ්වාස කරනවා ඔහු දෙවියන්ගේ අවසරෙන් මලවුන්ට පණ දුන් බවත්, දෙවියන්ගේ අවසරෙන් උපතින් මන්දායට පෙනුම ලබා දුන් බවත්. මුස්ලිම්වරු හා ක්‍රිස්තියානින් එකම මත දැරුවත් මුස්ලිම් අපි ජේසුස් වහන්සේ දෙවියන්ගේ දූතයා ලෙස පිළිගන්න අතර ඔහු දෙවියන් නොවන බව විශ්වාස කරනවා. ඉතින් අනෙක් ධාර්මික ග්‍රන්ථවල දෙවියන් ගැන තිබෙන නිර්වචනය මිනිස් මොළය කිසිවිටකත් සෑහීමකට පත් කරන්නේ නැහැ. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව ධර්මයේ යනු අද්විතීය බලවේගය, පුද්ගලිකව නමදින දෙවියන් හෝ දෙවිවරු හෝ යටහත් පහත් බව යන අර්ථ සම්පාදනය කරනවා. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව දෙවියන් යනු නැමදිය යුතු, යටහත් පහත් බව පෙන්විය යුතු අද්විතීය බලවන්තයයි. නැමදුම් කළ යුතු එකම පුද්ගලයා වන්නේ මගේ මතයට අනුව නම් මැවුම්කරු පමණයි. ඉතා උසස් වූ හැරෙන්නට වෙන කිසිදු ශ්‍රේෂ්ඨ දෙයක් හෝ පාරිශුද්ධ දෙයක් නොමැත. ඒ සර්වබලධාරී දෙවියන් පමණයි අප නැමදිය යුතු වන්නේ. ඔබේ ප්‍රශ්නයට පිළිතුර එයයි.
මගේ නම කුමාර් මම වෘත්තියෙන් ගුරුවරයෙක්. මගේ ප්‍රශ්නය මේකයි. මම දකිනවා ලංකාවෙත් ඉන්දියාවෙත් මුස්ලිම්වරුන් අතර විවිධ කොටස් ඉන්නවා. ඒ වුණත් ඔවුන් එකම කොරාණය හා එකම හදීසය තමයි අනුගමනය කරන්න. මම ඔබතුමාගෙන් අහන්නේ එකම දෙයක් අනුගමනය කරන ලාංකීය හා ඉන්දීය මුස්ලිම්වරුන් අතර විවිධ මතභේද සහිත කොටස් ඉන්නේ කොහොමද? මම මේ ප්‍රශ්නය අහන්න නිසි වෙලාවත් නිසි පුද්ගලයත් එනකම් බලන් සිටියා. ස්තුතියි. කුමාර් සහෝදරය ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඔහු ඇහුවේ ලංකාවෙත් ඒ වගේම ඉන්දියාවෙත් ජීවත් වෙන මුස්ලිම්වරු එකම දෙවියන් ඇදහුවත් එකම කුරාණය ඒ වගේම හදීස් අනුගමනය කළත් ඒ අය අතර විවිධ මතධරණ කොටස් ඉන්නේ ඇයි කියලයි. මේට පිළිතුර කුරානයේ සූරා ඉම්රාන් තුනන පරිච්ඡේදයේ 103 වාක්‍ය සඳහන්. වාතසීමු බිහබ්ලිල්ලාහි ජමියා වලා තෆරකු. අල්ලාහගේ කඹය තදින් අල්ලා ගන්න, බෙදී නොයන්න. අල්ලාහගේ කඹය යනු කුරාණයයි. කුරාණේ පවසන්නේ අල්ලාහගේ කඹය තදින් අල්ලා ගන්න, බෙදී නොයන්න. ශුද්ධ කුරාණේ හා හදීසිය සඳහන් වන්නේ අල්ලාහගේ ධර්මයේ තුල කිසිවෙකුටත් බෙදී නොයන ලෙසටයි. කුරානයේ සූරා අන්නම් 6 පරිච්ඡේද 159 වාක්‍ය සඳහන් පරිදි නබිතුමනි, ඉස්ලාම් ධර්මයේ කවුරුන් හෝ කොටස් වලට බෙදුනේ නම් ඔබ එයට වගකිව යුතු වන්නේ නැත. අල්ලා ඌට සුදුසු තීන්දුව අවසන් දිනේදී දෙනු ඇත. මුස්ලිම් වරුන් විවිධ කොටස් වලට බෙදීම ඉස්ලාම් දහමේ අනුමත කරපු දෙයක් නොවේ. සැබවින්ම මම දන්නව ඇත මුස්ලිම් වරුන් තමන්ව විවිධ නම් වලින් හඳුන්වා ගන්නවා. ඒ තොවුන්ව හැඳින්වීමට උචිතම නම තමයි මුස්ලිම්. ඔවුන් සියලු දෙනාම ශුද්ධ වූ කුරාණය හා නිවැරදි හදීස් පිළිපැදිය යුතුයි. සැබවින්ම යම් කිසි දෙයක් කුරාණය හා හදීසියට අනුකූල නම් එය බාරගත යුතුයි. නොයසේ නම් එය අත්හැරිය යුතුයි. අපි විවිධ සංවිධානවල වැඩ කිරීමට කැමති. සමහරු විවිධ සංවිධානවල වැඩ කරන්න කැමති. අධ්‍යාපනික සංවිධානවල, ආගමික සංවිධානවල සමහර දුප්පත් අයට වැඩ කරන්න කැමති. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. විවිධ සංවිධානවල වැඩ කිරීම ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වුණත් එය ආගමේ විවිධ කොටස් වලට බෙදලා කරන්න බෑ. අපිට බෑ කවදාවත් ඒක කරන්න. තිර්මිසි සඳහන් වන 171 හදීසයට අනුව බෙදිය යුතුයි කියා පැවසුවේ නැහැ. ඒ තවාසනාවකට බෙදීම් ඇති වෙයි කියා සඳහන් කළා. අපේ නබිනායකතුමාණන් පවස ඇති පරිදි අවාසනාවකට පසුකාලීනව මුස්ලිම්වරු කොටස 63කට බෙදෙනවා. ඒ බෙදෙන අයගෙන් එක් කොටසක් ස්වර්ගයට ඇතුළු වන බවත් අපේ නබිනායකතුමාණන් පවසනු ලැබුවා. ඒ අය කවුරුන්දයි කියලා සහභාවරු නබිතුමාගෙන් ඇසූ විට ඔහු පැවසුවේ කුරාණය හා සුන්නාව පිළිපදින අය බවයි. නබිනායකතුමා සහභාවරුන්ට පැවසුවේ ස්වර්ගයට ඇතුළු වන්නේ ශුද්ධ වූ කුරාණය හා මගේ සුන්නාව පිළිපදින පිරිස බවයි. කුරාණය හා මගේ සුන්නාව පිළිපදින අය. ඒත් අද අවාසනාවකට වගේ අපි අතර විවිධ කොටස් තිබෙනවා. ෂියා, සුන්නි, හනෆි, ෂාෆි, හන්බලි, දේවබන්දි, බරෙල්වි යනාදී වශයෙන් බෙදිලා තිබෙනවා. ඔවුන් ගැන කුරාණේ සඳහන් වෙන්නේ නැහැ. අපේ නබිතුමා කවුද? අපේ නබිතුමා වෙන කවුරුත් නෙමෙයි, ඔහු මුස්ලිම්වරේ. කුරාණේ සූරා ඉම්රාන් 3 පරිච්ඡේද 64 වාක්‍ය සඳහන් පරිදි කෝලා ඉන්නනි මිනල් මුස්ලිමින්, කියන්න මම මුස්ලිම්වරේ. තමන්ව මුස්ලිමයි හඳුන්වන කවුරුන් හෝ ඒවා ඔහු දෙවියන්ගේ කැමැත්තට යටහත් පහත් වූවේ. ඔවුන් මොන දේ කිව්වත් ශ්‍රේෂ්ඨ උගත් ඉමාම්වරු සිව් දෙනා වන ඉමාම් අබු හනිෆා, ඉමාම් මහමද් ඉබ්නු හම්බල්, ඉමාම් මාලික්, ඉමාම් ෂාෆි මේ හැම උගතෙක්ම පැවසුවේ තමාගේ මතවලින් කුමක් හෝ අල්ලාගේ ධර්මයට පටහැනි නම් ඒ බාර නොගන්නා ලෙසයි. එනිසා ඩොක්ටර් සාකිර් නායක් පවසන දේ එනම් මගේ අදහස් ශුන්‍යයි. මගේ අදහස් ශුන්‍ය බැවින් ඔබ කුරාණය හා සුන්නාව අනුගමනය කරන්න. එම නිසා මගේ පිළිතුරු කුරාණයට හා සුන්නාවට අනුකූලයි. මෙම පරිච්ඡේදයෙන් මෙම වාක්‍යන් යනාදි වශයෙන් උගත් ඉමාම්වරු 4 අපි ආදරය කරනවා, අපි ගරු කරනවා. ඔවුන් කවදාවත් අපි අතර විවිධ කොටස් ඇති කිරීමට පැමිණියේ නැහැ. ඔවුන්ගේ අරමුණ උනේ ආගම වඩාත් පැහැදිලිව මිනිසුන්ට කියා දීමයි. ඒ තවාසනාවකට ඔවුන්ගේ අනුගාමිකින් විවිධ කොටස් වලට බෙදුනා. හරිම අවසනාවක්. ඔවුන් පවසනු ලැබූ දේවල් වලින් කුරාණය හා හදීස් වලට අනුකූල දේ ඔබ බාරගන්න, නොයසේ නම් අත්හරින්න. ශුද්ධ කුරාණයේ සූරා නිසා 4 පරිච්ඡේදයේ 59 වාක්‍ය. අතියුල්ලාහ් අතියුර් රසූල්. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාට අවනත වන්න. ඒ වගේම පාලනේ